පරාජයත් සමඟ වනිදු හසරංගවත් අපිට අහිමි වෙයි දව් අදවසිදදි පැත්වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරව අවසාන තරගෙදි මේ තරග අපි ක්‍රීඩා කරේ ඉංගලන්ත කණ්ඩායමත් එක්ක අපි දරන තරග ජයග්‍රහණය කරත් අපි ඉස්සරහට යන්න බෑ කියලා ඉතින් අපි ජයග්‍රහණය කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනවා නමුත් ඔස්ට්‍රේලියාවත් දැන් සෙමිෆයිනල් යන්න බෑ ඉතින් සෙමිෆයිනල් ගිය නවසීලන්තය සහ ඉංගලන්තය මොකද ඉංගලන්ත කණ්ඩායම මේ තරගෙ ජයග්‍රහණය කරා ඉතින් ඉතාමත් පහසු ඉලක්කයක් වගේ පෙවුණා මොකද වුන් පළවෙනි පන්දුර 7 දී විශිෂ්ට ප්‍රතිහර්මකෙන් නිරතුරුව නමුත් අවසානයේදී පන්තු දෙකක් ඉතුරු වෙ තිබිදී තමයි මේ ඉලක්කය සපුරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ටාර්ට් එකක් ලබා ගත්තා ලකුණු 141යි නමුත් අවසානයේදී ලබා ගත්තේ මොකද අවසාන වන්දුවාර 5 දී ඔවුන්ට ලබා ගැනීමට හැකුණේ ලකුණු 25ක් විතරයි ඉතින් මේක තමයි ටර්නින් පොයින්ට් එක ඉතාමත් හොඳ ආරම්භයක් ප්‍රථම නිසංග ලකුණු 67ක් උස වෙන්ඩිස් ලකුණු 18ක් ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ ප්‍රතිකරණයක් ලැබුණා පන්දුවාර 4න් ලකුණු 39ක් පන්දුවාරයට ඕල්මෝස්ට් 10 ගානේ ඔවුන් දෙදෙනා එල්ල කරා වානු රාජපක්ෂ ලකුණු 22යි නමුත් ෆිනර්ස්ලා ඉන්ට්‍රඩියුස් කරාට පස්සේ අපි දැක ආදීර් රෂීඩ් පන්දුවාර 4ක් ලකුණු 16කට යොමු කරන කඩුලක් දවා ගන්නවා ඒ වගේම මාක් වුඩ් කල්ලු 3ක් දවා ගත්තා ලකුණු 26කට ඉතින් ඉංග්‍රාන්ත කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත්තා ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හෙල්ස් අපි කතා කරත් එහෙම ලකුණු 75ක් ඔවුන් දෙදෙනා එකතු කරා පන්දුවාර 7යි පන්දු 2කින් පන්දු 44කින් ලකුණු 75ක් එකතු කරා නමුත් ඊට පස්සේ අපේ ස්පිනර්ස් ඉතාමත් හොඳ පොන් දෙවුවා අපි කතා කරත් එහෙම වනිදු හසරංග පන්දුවාර 4යි ලකුණු 23යි කඩු 2යි ධනංජය ඩිසිල්වා පන්දුවාර 4යි ලකුණු 24යි කඩු 2යි ඒ වගේම ලහිරු කුමාර පන්දුවාර 3යි පන්දු 4යි ලකුණු 24යි කල්ලු 2යි ඉතාමත් හොඳ පොන් දෙවුවා අවසානයේදී පන්දු 2ක් ඉතුරු තිබිදී තමයි මම මේ ඉලක්කය සපුරා ගත්තේ ඇලෙක්ස් හෙල්ස් ලකුණු 47ක් බෙන් ස්ටෝක්ස් නොදවි ලකුණු 42ක් ලබා ගත්තා හොඳ ඉනිමක් පන්දු 36කින් 4 2යි හොයල් කරේ ඉතින් මේ එකම අපි දැක්ක පරිසිද්ධියක් සිද්ධ වෙන අවසාන පන්දුවාරයේදී වනිදු හසරංග ඉන්ජර්ඩ් වෙනවා ඉතින් වනිදු හසරංග ඉන්ජර්ඩ් වෙලා අපි දැක්ක නැවතත් ග්‍රවුන්ඩෙන් එලියට යනවා ඉතින් මේක අපිට ගොඩක් ලොකු පාඩුවක් වෙන්න පුළුවන් මොකද අපි දන්නේ නැහැ ඔහුට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා පේන විදිහට නම් පෙනුණු විදිහට නම් පොඩ්ඩක් දරුණු තත්ත්වයක් ඉතින් වනිදු හසරංගටත් හැම්ස්ට්‍රින් එක වගේ ඉන්ජර්ඩ් වෙලා නම් සති 6ක් විතර රෙස්ට් කරන්න වෙයි මොකද අපි ඊළඟ තියෙන අෆ්ගනිස්තාන තරගාවලිය මේ තරගාවලියට වනිදු අත්‍යවශ්‍යයි ඉතින් බලන් ඉමු මොන වගේ අප්ඩේට් එකක් අපිට එයිද කියලා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ෆයිට් එකක් දුන්න අවස්ථාවේදී ඉතින් අපි අපේ සිංහයන්ට සුබ පතමු